අයිබෝන් කතා කරන පොත් එක්කයි අපි අදත් කතා කරන්නේ. අපි තවත් අද සුවිශේෂී කෘතියක් පිළිබඳව කතා කරනවා. මේක කෘතියකට පමණක් නොවේ, සීමා වී තිබෙන්නේ. ඒ නිසා අපිට හරිම සුවිශේෂයි. ඒ වගේම මේ කෘතිය ගැන අද දවසේ කතා කරන්න ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුනි මහතා අද දවසේ සම්බන්ධ වෙලා ඉන්නවා අපේ මැදිරියට පැමිණ තිබෙනවා. අයිබෝන් ඔබතුමාට අයිබෝන්. හොඳයි. දැන් මේ ප්‍රකාශිත ගන්ධබ්බා රාජ්‍යෙක් කියන මේ නාට්‍ය පිටපත හතරවෙනි තට්ටුව කියලා 2004 ජූලි මාසේ නිෂ්පාදනය වෙනවා. ඒකත් ඔබතුමා අතින්ම නිෂ්පාදනය වෙන්නේ. ඔව්. හැබැයි ඔබතුමාගේ කුළුපඟ මිත්‍රයෙක් තමයි සුගතපාලද සිල්ව මහත්මයා. ඔව්. ඉතින් එතුමා ලියනවා හතරවෙනි තට්ටුව කියලා නව කතාවක්. ඔව්. එතකොට ඒකයි මේකයි අතර තියෙන සම්බන්ධයක් තියෙනවද නැද්ද? කිසිම සම්බන්ධයක් නැහැ. සුගතපාලද සිල්ව කරලා තියෙන්නේ නව කතාවක පරිවර්තනයක්. නමුත් ඔය නාට්‍ය කරපු අවස්ථාවේදී ප්‍රචාරයක් ගියා, ඔය සුගතපාල සිල්ල කරපු හතරවෙනි තට්ටුව නේද කියලා. ඒක නිසා අපිට ඒක විශාල මේ පාඩුවක් වුණා. ඒ පාඩු වීම නිසා ඉතින් නාට්‍ය අපි දිව්‍ය මහිතන් දර්ශන 20කට 25කට වැඩි ගියේ නැහැ. හැබැයි නාට්‍ය ඉතාම හොඳ නාට්‍යයක් හැටියට විවේචකත් පිළිගත්තා, ප්‍රේක්ෂකත් පිළිගත්තා. නමුත් ඒක දිගටම අපිට කරගෙන යන්නට බැරි තත්ත්වයක් ඇති වුණා. ඇති වෙන්නට හේතුව අර විදිහේ ප්‍රචාරයක් ගිහිපු නිසා. දැන් මේ ළඟදී ඒ වගේම දෙයක් මම කියන්නම්. ඉතාම අග්‍රගන්න නළුවෙක් මේ රටේ ඉන්නකට මම ආරාධනා කළා. අපි නැට්ටුකාරි කරලා තියෙන කරපු වෙලාවේ එයා ඒ නැට්ටුකාරි දැකලා නැහැ. ඔය පරණ නාට්‍යයක් නේද කියලා ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා. ඉතින් මට දුකයි මේ වගේ ප්‍රධාන හොඳ මේ ශ්‍රේෂ්ඨ නළුවොත් ඒ වගේ දෙයක් එහෙම කියන බලන්න නේම නෑ. මම ආරාධනාවක් කළේ සල්ලි දීලා ගන්න කියලා නෙමෙයි, ටිකට් එකකට. කොහොම හරි ওই විදිහේ ප්‍රචාර ගියාම සමහර වෙලාවට නාට්‍යකරුවන්ට විශාල වශයෙන් පාඩුවක් විඳින්න සාධාරණයක් වෙනවා. යන්නේ විදිය දෙයක් තමයි ගන්ධබ්බා. එහෙම නැත්නම් හතරවෙනි තට්ටුවෙත් උනේ ඒ කාලේදී. හතරවෙනි තට්ටුව පසු කාලීනව ගන්ධබ්බා රාජ්‍යයක් උනේ ඇයි? ඒකට හේතුව මම හතරවෙනි තට්ටුව යන නමින් තමයි ගොඩගේ මහත්මයාට ගිහිලා බාර දුන්නේ. ගොඩගම සමාගමට මේ ඒක දැකපු හැටියෙම ඒ මහත්මයා කිව්වා පාරටම, මේ බිරමණි මහත්තයා අපි ළඟ තියෙනවනේ මේ හතරවෙනි තට්ටුව කියලා පොතක්. මංකෝ මේ නම වෙනස් කරන්න ඕනයි කියලා එතුමා මට කිව්වා. ඒ අවස්ථාවේදී තමයි මම ගන්ධබ්බා රාජ්‍ය කියන නම වෙනස් කළේ හතරවෙනි තට්ටුව වෙනුවට. ඉතින් එයින් ගන්ධබ්බා රාජ්‍ය කිව්වම එතනදි තෙන්නේ දෙපැත්තටම මේ පක්ෂයක් නැති එමුනද වැනෙන පුද්ගලයෙක්ද වැනෙන්නේ නම තයි කට්ට කෛරාටික වශයෙන් හැරෙන පුද්ගලයෙක් පිළිබඳවයි මේ නාට්‍ය ලියලා තියෙන්නේ. විශේෂයෙන්ම එම නාට්‍යයේ තේමාව මම ආරම්භ කළ මෙතෙන් පසුවෙම 1968 මේ රටේ විශාල විප්ලවයක් හැටියට තිබිච්ච අපේ මංකෝ ඒ කාලේ හිටපු අගමැතිනිය මිසිස් බණ්ඩාරනායක ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිනියට විරුද්ධව කුමන්ත්‍රණයක් කළා. කරා කියලා වෙලලා එක් පුද්ගලයෙක්ව අත්අඩංගුවට ගත්තා. ඒ අත්අඩංගුවට ගත් මම නම සඳහන් කරන්නේ නැහැ. ප්‍රකට පුද්ගලයෙක්. ඒගොල්ලන්ට හරියට පොලිසියට ඒ අවස්ථාවේදී ඒ පුද්ගලයා වල්ලගන්න බැරි වෙච්ච නිසා අපේ කාලේ තරුණ වයසේ මිනිස්සු ඉතින් අපේ හොඳට පැහැදිලි ඒ කාලේ පුවත්පත් කියවන හොඳට. ඉතින් ඒකින් පැහැදිලි වුණා ප්‍රචාරය වෙලා ගියේ හතරවෙනි තට්ටුවට ගෙනුල්ලා ඇවිල්ලා ඒ පුද්ගලයාව තල්ලු කළා කියන කතාවක් ප්‍රකටව තිබුණා. හැබැයි උසාවියේදී ඒක නිර්ණය වුණේ එහෙම නැත්නම් තීන්දුව වුණේ ඒ පුද්ගලයා සිය දිවි නසා ගත්තා කියලා වෙලා. හැබැයි එයින් කියවෙන්නේ ඒ කියපු කතාව අනුව ඒ කාලේදී පොලිසියේ තිබිච්ච දූෂණය කියන එක. මොකද කෙනෙක්ව අල්ලගන්නට බැරිව යම්කිසි පුද්ගලෙක්ව ගෙනල් ලෙවල්ලා ප්‍රශ්න කළා බැරිම තැන ඉතින් ඕනවට වැඩිය මිනිහා
තල්ලු කරලා කියලායි කතාව තියෙන්නේ. ඒක ප්‍රවාදයක් පමණයි. මම දන්නේ නැහැ කොයිතරම් දුරට ඒක සාක්ෂාත් වුණාද ශක්තියක්ද කියලා. නමුත් උසාවියේදී ඔප්පුනේ අනිත් විදියට. ඒක නිසා තමයි. නමුත් ඒක ඉතාම ලස්සන නාට්‍යයක් බවට පරිවර්තනය කරන්න එහෙම නැත්නම් අනුවර්තනය කරගන්නට පුළුවන් කියන හැඟීම මා ළඟ තිබුණා. හැබැයි මෙහෙට වස්තු වෙලා තියෙන්නේ ඔය වගේම සිද්ධියක් වුණා ඉතාලියෙත් ওই කාලෙදිම. ඒ අවස්ථාවේදී ඩාරියෝ ෆෝ කියන සුප්‍රකට නොබෙල් ත්‍යාග ප්‍රදානය ලැබපු ඒ නාට්‍යකරුවා ලිව්වා accidental death of an anarchist කියලා වල නාට්‍යයක්. ඒක ඉතාම ඔහුගේ ඉතාම හොඳම නාට්‍ය හැටියට ලෝකයා පිළිගන්නවා. අන්න ඒ නාට්‍යයේ යේ තියෙන මේ අච්චුවත් එහෙම නැත්නම් ව්‍යෝහයත් එහෙම නැත්නම් රාමුවත් ඒ වගේම නිකොලායි ගොගොල්ගේ ද ඉන්ස්පෙක්ටර් කියන නාට්‍යයේත් ව්‍යෝහයත් ඒට සමානයි. ඒ දෙකම ඔය දෙකේම මම රංගපාලා තියෙනවා. හතර මේ කාලේ මහාචාර්ය සරච්චන්ද සහ ඒපි ගුණරත්න පරිවර්තනය කළ එහෙම නැත්නම් අනුවර්තනය කළා මේ රහස් කොමසාරිස් කියලා. මම මේ නාට්‍යෙත් රංගපෑව මට මතකයි මගේ ජීවිතයේ දෙවනි නාට්‍ය හැටියට. කොහොම හරි ඒ නාට්‍යය පදනම් කරගෙන ඒ වගේම මහා කට්ට කෛරාටික සිංහලයේ කිටියා එංගලන්තයේ මේ ඉන්දියන් සාගරයේ පවා නයිජීරියාවට විකුණපු එහෙම නැත්නම් උගස් කරපු ඒ විදිහේ ඔහු සල්ලි හෙව්වා ඒ මාර්ගෙන් මහා දරුණුම කට්ට කෛරාටික සිංහලයෙක් නෙවෙයි අපේ ලාංකිකයෙක් කොමාරි තාම් ප්‍රකට පුද්ගලයෙක් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තු. නමුත් ඔහු නීතිය හරියට නීතියේ තියෙන අඩුපාඩු අස්සෙන් මිනිහා රිංගල ගිහිල්ලවල්ලා ඒ වෙලාවේ මට හොඳට මතකයි මම ඒක බලාගෙන හිටිය එංගලන්තේ වාසය කරන කාලයේදී ඩේවිඩ් ෆ්‍රොස්ට් කියලා වෙලා හිටියා මේ අහලා ඇති තාම ප්‍රකට මේ ඉන්ටර්විව් කෙනෙක් එහෙම නැත්තම් මිනිසුන් විචාරණ කරන සාකච්ඡාවට ආමන්ත්‍රණය කරපු කලේ ඒ වෙලාවේදී මම සාකච්ඡාව බලාගෙන හිටිය එංගලන්තේ ඉන්න කාලෙදි ඒ අවස්ථාවේදී ඔහු අහනවා you have the english angle you have the company's law and i used it for my benefit and i crept through the loopholes කියලා. ඒ කියන්නේ ඔබලා සමාගම් නීතිය මම හොඳට හැදෑරුවා මම ඒක දන්නවා. නමුත් ඒ අස්සෙන් මම රිංගලවල මම එයින් ප්‍රයෝජනයක් ගත්තා කියන අදහස ඔහු ප්‍රකාශ කළා. ඩේවිඩ් ෆ්‍රොස්ට් කියන මහා සාල මංගොතාම් ලෝකෙම ඉන්න ශිෂ්ටිය දක්ෂ මේ ඉන්ටර්විව් කෙනෙක් ඔහුටත් කේන්ති ගියා ඒ අවස්ථාවේදී. ඒක මොකද කියපු ආකාරය නිසා අන්න ඒ පුද්ගලයාත් මේ චරිතයට මම ඇඳගෙන තියෙනවා. ඒක ඒ සඳහන් කරලා තියෙනවා ඉන්දියන් සාගරයේ ඒ විදිහට උගස් කළා කියලා නයිජීරියාවට. අන්න ඒ විදිහ දෙයක් තමයි. එයින් අපි පෙන්වන්නේ අපේ සමාජයේ තියෙන කෝකත්වය ඒ වගේම අපි මොන විදිහේ පුද්ගලයන්ද කියන දේ. අපි ආණ්ඩුවලට බයින හැම වෙලෙම ආණ්ඩුවලට බයින. දැන් ඔය නිවුස් දිහා බලාගෙන ඉන්නකට කියනවා මේගොල්ලෝ ඡන්දේ කාලේ නම් අපිට ඇවිල්ලා වතුර දෙනවා අපිට ලිං කපලා දෙනවා පාරවල් හදලා දෙනවා. නමුත් දැන් පැත්ත බලා දෙන්නේ නැහැ කියලා දොස් කියනවා සාමාන්‍ය. ඕ මේක හරි ප්‍රකටව පේන එකක්. දැන් මම ප්‍රවෘත්ති බලනකොට රාත්‍රියේදී ඉතින් ඉතාම දුක්ඛිත තත්ත්වයක්. අන්නේ දුක්ඛිත තත්ත්වය ප්‍රකට කරනවා. එතකොට ඒ මාර්ගයෙන් තමයි මෙම නාට්‍යයේ තියෙන මේ ප්‍රධාන චරිතය මොන විදිය වංචාකාරයෙක්ද කියන එක පොලිසියව නොමග යවන ඒ පුද්ගලයා ඇවිල්ලා. අන්න එතනදී තමයි අවසානයේදීත් මිනිහව අහුවෙනවා. අහු වුණත් මිනිහත් ඒ අවස්ථාවේදීත් මිනිහගේ තියෙන මේ දක්ෂතාව නිසා එයින් බැලෙනවා. අර එතන ඉන්න අයවත් විනාශ කරලා ඇවිල්ලා. ඔන්න ඒ විදිය දෙයක් තියෙන්නේ. තස්ත්‍රවාදියෙක් වශයෙන් වගේ හරියටම. තාම
තාම ලස්සන නාට්‍යයක් හැටියට එකප නිශ්පාදනය කළා. ඒ රංග පෑමේදී ඒ කියන්නේ හැම විචාරකයෙක්ම හැම ප්‍රේක්ෂකයෙක්ම ඔය විදිහට අපිට හොඳයි කියලා කිව්වා. විශ්වවිද්‍යාල මේ ආචාර්යවරියක් හිටියා. ඇය අපි දවස් පහක්ම දිගටම පෙන්වන නාට්‍ය ආරම්භ කරපු වෙලාවේදී ඒ දවස් පහේම එයා ඇවිල්ලා නෑ හතක් පෙන්වන්න මත එයා දවස් පහක් ඇවිල්ලා තිබුණා. දවස් පහක් ආවා ඇවිල්ලා හොඳයි කියලා වෙල්ලා ලියමනක් එව්වා. ඒ වගේම ඩේල් නිවුස් පත්‍රයට විචාරිකුත් ලිව්වා. ඇය ඒ මෙහි සඳහන් කරනවා. අන්නේ විදිය දෙයක් තමයි ඔම නාට්‍යෙන් මම කියන්නට උත්සාහ ගත්තේ. හොඳයි. ඒ නාට්‍ය පිටපත තමයි පසු කාලීන මුද්‍රණය වෙන්නේ මේ ඇස්කොඩගේ මහතා විසින් ගන්ධබ්බා රාජ්‍යෙක්. අපි තවත් මේ පිළිබඳව කතා කරමු කෙටි විරාමයක් අරගෙන. හොඳයි, විරාමයෙන් පසුව නැවතත් සම්බන්ධ වන්නේ කතා කරන පොත් වැඩසටහන සමගින් ගන්ධබ්බා රාජ්‍යෙක් මේ නාට්‍ය පිටපත පසුකාලීනව කෘතියක් බවට පත් වෙනවා. මේ කෘතිය පිළිබඳවයි අපි අද දවසේ කතා කරමින් සිටියේ ප්‍රවීණ නාට්‍යවේදී නාමල් වීරමුණි මහතා සමගින්. දැන් යම් ගැටලුවක් තිබුණු නිසා තමයි මං හිතන්නේ විරමුණි මහත්මයා මේක දැන් අර හතරවෙනි තට්ටුව කියලා මුලින් තිබිලා ඒකත් එක්ක සුගතපාල සිල්ලා මහත්මයා මේක නවකතාවක් හතරවෙනි තට්ටුව නමින් ලිවීමත් යම් අසාධාරණයක් වුණා මේ නාට්‍යයට. හැබැයි දැන් අපිට දැන් මට හිතෙන්නේ මේ නාට්‍යයේ චරිත මේ කතාව ඕනම කාලයකට සුදුසුයි කියලා. කාලීනව ඇති වෙලා තියෙන ගැටලුවක් මං හිතන්නේ එදාට වඩා අද සුදුසුයි කියලා හිතෙනවා. එතකොට මේ නාට්‍ය දැන් සමහර වේදිකා නාට්‍ය අපි එදා නරඹනකොට අපිට පුදුමාකාර ඒවා හිතට වැදිලා පොඩි සංවේදිකමක් ඇති වෙනවා. අපිට ජීවිතය ඉගෙන ගන්න දේවල් තියෙනවා, රට ගැන සමාජය ගැන ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඇයි මේක අපිට නව නිෂ්පාදනයක් විදිහට මම හිතන්නේ දැන් වේදිකාව නැවතත් අලුත් වෙමින් උද්දීපනය වෙමින් අලුත් මාවතකට පිවිසෙමින් තිබෙන කාලයක් කියලායි මට හිතෙන්නේ එදාට වඩා. අනිවාර්යයෙන්ම දැන් ඒ අදහස මගේ දැන් මේ අවුරුද්දක් පුරාම ඔක කරකැවි කැවි ඉන්න මට මේ සඳහා ඒ ප්‍රධාන චරිතයට නළුවෙක් හොයාගන්නට බැරි හොයාගන්න නෙමෙයි අල්ලගන්නට බැරි තත්ත්වයක් තියෙන්නේ. හොයාගැනීම නෙමෙයි. මම දැන් අද උදෙත් කතා කළා ඉංග්‍රීසි නාට්‍යයේ ඉතාම ප්‍රකට නළුවෙකුන්ට ඔබ සිංහලෙන් රඟපාලා නැමෙට ඉතිසල්ලා මං සලකල බැන. මොකද මෙන්නට නාට්‍ය පහද්ද කොහෙද මේ අවුරුද්ද ඇතුළතදී කරන්න තියෙනවා කියලා ඉතින් වෙලා නැති කතාව. දැන් අන්න ඒක නිසා විශාල ප්‍රශ්නයක්. හැබැයි මේ චරිතය කරපු පුද්ගලත් එක කීපවතාවක් ඇවිල්ලා කරලා කරන්නම් කියලා කිව්වා. ඒ ඔව් මේ රිෂ්වාන් මොහොමඩ් කියලා මුස්ලිම් ජාතිකයෙක්. නමුත් ආනන්ද විද්‍යාලය ඉගෙන ගත්තු බෞද්ධ දර්ශනය ගැන හොඳට ආධාරපු තැනැත්තෙක්. ඒ පුද්ගලයා එන්නම් කිව. නමුත් මේ මිනිහක් රැකියාව නිසාත් මිනිහ මේ ළඟදී නේද අවුරුදු තුනක් හතරක් වෙනවා විවාහ වෙච්ච නිසාත් එන්නට බැරි ගතියක් තියෙනවා. නැත්තම් මිනිහක් එක්ක කරන්න පුළුවන් නම් ඉතාම ලස්සන මිනිහා තාම අනර්ග විදියටම චරිතය කරපු නළුවෙක්. ඉතින් මම උත්සාහ කරමින් ඉන්නවා කීප දෙනෙකුටම කිව්වා. නමුත් ඒගොල්ලෝ හරියට වැඩ අධික තත්ත්වයක් නිසා එන්නට බැරි තත්ත්වයක් මට ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ ප්‍රකටන ලොව අද ඉන්න එකෙනෙක් තමයි ශ්‍රියන්ත මෙන්ඩිස්. තත් මං කතා කළා. නමුත් ඔහුත් තාම බහුල අවුර බහල නළුවෙක් නිසාත් ඒ වගේ පුද්ගලයෙක් නිසාත් හරි අමාරුයි ඒගොල්ලන් වල්ලගන්න. එහෙම නැත්නම් ආධුනිකයෙක් දාලිවෙල්ල කරන්නට බැරි නැහැ. පුළුවන්කම තියෙනවා. එතකට නාට්‍යයක් දුවන්නේ නැති තත්ත්වයක් අද තියෙනවා. අන්න ඒ ගැටලු හරි විශාල ප්‍රශ්නයක්. අද තියෙන ප්‍රශ්නයක් තමයි අපි ගැන සාකච්ඡා කළා. ඊ හවස මම අලුත් ව්‍යාපෘතියක් පටන් අරන් තියෙනවා. නාට්‍ය ගැන සාකච්ඡා කරන්න හැම මාසකම මාසිකව මේ හැම හොඳයි කියලා හිතන නාට්‍ය අරගෙන තෝරගෙන වෙලා ඒ විදිහට සාකච්ඡා කරනවා. දැන් අපි ඊයේ සාකච්ඡා කළා රාජිත දිසානායකගේ නැතුව බැරි මිනිහෙක් කියන නාට්‍යය. ඒ නාට්‍යය මං හිතන්නේ ඉතාම මේ විශිෂ්ට නාට්‍යයක් හැටියට මං සලකන්නේ. පිටපතානේ ඒක දර්ශනය අනුව අද සමාජයට ගැළපෙන ඉතාම හොඳම නාට්‍යයක් හැටියට මං එම නාට්‍යය සලකනවා.
ඒ නාට්‍ය වගේම මේ නාට්‍ය කරන්නට පුළුවන් කියන හැඟීම අනිතක ඊට වඩා ශිල්පීය වශයෙන් මට පුළුවන්කම තියෙන දක්ෂතාව තියෙනවා කියන හැඟීම මගේ තියෙනවා. එය මම නිෂ්පාදකයෙකු හැටියට එහෙම නැත්නම් අධ්‍යක්ෂකවරු හැටියට අමුතුම මාධ්‍යයේ ශිල්පයක් මම අනුගමනය කරන්නේ. අවධාත්මක අවධානාත්මක ශෛලිය කියලා මම ඒක අලුතෙන් ඉදාගෙන තියෙන්නේ. මම දැන් අවුරුදු ගානක් තිස්සේ තමයි අවුරුදු පහුගිය අවුරුදු 30 ගාන තුලදීම එහෙම නැත්නම් 40ක් විතර නැට්ටුකාර කරපු කාලේ තමයි අවධානාත්මක ස්වරූපයේ ශෛලිය මම හුඟක් නළුනිලයන් හැසිරීමේදී ඒ වගේම වචන උච්චාරණය කිරීමේදී සියල්ලටම මම ඒක වදා ගන්නවා. දැන් අන්නේ විදිහට තමයි නාට්‍ය සාර්ථක කරගන්නට පුළුවන් කියන හැඟීම මම තියෙන්නේ. මොකද අපි දැන් අද ගොඩාක් නාට්‍ය දකිනවා. ඒ නාට්‍යවල තියෙන්නේ හුඟක් වෙලාවට සිනාසන එක පමණයි. මට හිතෙනවා මං මේ විරුමුණි මහත්මේ සමහර නෙමේ බොහෝ නාට්‍යවල මේ නූතනය හැදෙන කතන්දරයක් නෑ. මේ 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 කතාවක් නැතිකම මේක හරි ප්‍රශ්නයක් කියලා. මොකද අපිට වේදිකාවේ නිහඬවත් අපිට රඟ දැක්වීම තුලත් අපිට කතාවක් අපිට හිතින් මවන්න පුළුවන්නේ. දැන් සිනමාවටත් මං හිතන්නේ මේ தත්වෙම තමයි අත් වෙලා දෙන ඛේදනීයම ඉරණම. සිනමා තිර පිටපත කිසිම ගැඹුරක් නැහැ. එහෙම නැත්තම් එහි අර්ථයක් නැහැ ඒ කතාන්දරවල. ඒක වේදිකාවටත් මම හිතනවා බලපාලා තියෙනවා. ඒක ටෙලි නාට්‍යටත් අද දවසේ බලපාලා තියෙනවා. මොකද අපි ඉස්සර වේදිකාවේ නාට්‍යයක් නරඹනකොට ඒ නාට්‍ය තුල තියෙන ගැඹුරක් ඒ කතාන්දරය තුලයි ඒක තියෙන්නේ. ඒ කතාන්දරය ප්‍රබල වෙන තරමට මේ නළුවා ඒකට ආවේශ වෙලා අපිට ඒක හරියට ජීවය දෙනවා ඒ චරිතයට. ඉතින් මේක මං හිතන්නේ අද මුළු කලාව පුරාම ඇති වෙලා තියෙන ඛේදනීය තත්වයක් මේ හොඳ තිර පිටපත් නැතිකම. ඒක සම්පූර්ණ ඇත්ත. දැන් අපි මෙහෙ විදිහට කල්පනා කරන්න දැන් අපි වේදිකාවේදීත් සිනමාවේදීත් කතාවක් නිරූපණය කිරීම නොවේ තියෙන. නමුත් එයින් කතාවක් ඉබේම නිර්මාණය වෙනවා. අන්න ඒකයි වෙන කතාවකත් වේදිකාවේදී සිනමාවේ තියෙන වෙනසන්නේ එකක්. ඒකට අන්නේ මාධ්‍යය අවබෝධ කරගෙන ඉවරලා ඒ දෙවල් දෙයක් කෙරෙන්නේ නැති එක තමයි තියෙන දුක. දැන් විශේෂයෙන්ම දැන් නාට්‍යයක් බලන්න යනකොට පුංචි තියටරේ ඉන්නකොට අපිට මම සමහර වෙලාවට ටෙලිෆෝන් එක ගන්නවා උඩ ඉඳගෙන ඉවරලා කවුරු හරි පල්ලෙහා නැත්නම් අපේ එක්ස්ටෙන්ෂන් එකේ ඒ වෙලාවේදී අහන්නේ මොකද්ද අද තියෙන නාට්‍ය hina වෙන්න පුළුවන්ද කවුද රංගපාන නළුව ඔච්චරයි ගුණාංග දෙක මෙම ප්‍රේක්ෂකයන් බලන්නේ. මම මේගොල්ලන්ගෙන් අහනවා ඔගොල්ලෝ නාට්‍යයක්ද බලන්නේ නළුවද බලන්නේ hina වෙන්න දෙන්නේ. එහෙමනම් එන්නේ එපා. මොකද හේතුව ඒගොල්ලෝ නාට්‍යයක් බලන්න ඕන. දැන් ඔයයි මං සඳහන් කරපු ඉස්සර ඊයේ අපි සාකච්ඡා කළ නාට්‍යයේ අන්නේ ගුණය තාම ප්‍රකටව පැහැදිලිවම පේනවා. හොඳ නාට්‍යයක් හැටියට ඒ බලන්න ආපු පිරිස සුළුයි කියලා මට හැඟුණා. ඒ නාට්‍ය මේ මාසය ඇතුළේ ගිය මාසය ඇතුළේ ජනවාරි වල දෙපාරක්ම පිරිනව පුංචි දෙයට. හැබැයි ලෑනල් වෙන්ට් එකේ කීපතාවක් පෙන්වුවා. එතන තමයි හුඟක් සෙනඟ ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම තාම ප්‍රබල නාට්‍යයක් එය ධර්මප්‍රිය දාස් කියන නළුව අති උත්කෘෂ්ට ආකාරයට එම චරිතය රඟපානවා. එතනදී සංකීර්ණාත්මක දේවල් හරියට සාකච්ඡා වෙනවා. තාත්තගේ දුවගේ තියෙන සම්බන්ධතාව, තාත්තගේ භාර්යාවගේ තිබිච්ච සම්බන්ධතාව, පුතාගේ තාත්තගේ තියෙන සම්බන්ධතාව, පිට අය එක්ක තියෙන සම්බන්ධක. හැබැයි මේ පුද්ගලයා සම්පූර්ණයෙන්ම දේශපාලඥයෙක්. අන්න ඒ පසුබිම අද සකස් වෙලා තියෙන අද සමාජයට හොඳට තාම ප්‍රබලව දැනෙන දෙයක් හැටියට තමයි මේ රාජිත දිසානායක එම නාට්‍ය සකස් කළ තියෙන. දැන් මම මගේ පොත ගැන කතා කරන්න ඇවිල්ලා මම ඕක ගැන කතා කරන්න මොකද මම හිතන්නේ ඒක සාධාරණයි ඔබතුමා කතා කරන එක. අනිත් අය හොඳ නාට්‍ය කළාම ඒ ගැන සාකච්ඡා කළා ඒව බලන් දෙනවා නම් අන්න ඒක සහ අපි ඒක හොඳ දේ හොඳ විදියට ඇගීමට ලක් කළ යුතුයි. ඒ වගේම මම හිතන්නේ ඒ එවැනි නූතන නාට්‍යවේදීන් බිහි වෙලා තියෙන්නේත් මම හිතන්නේ ඔබතුමාලා ගුරුහරුකම් වුන් නිරන්තරයෙන්ම ලබා ගන්නවා. මොකද අපි දන්නවා මේ රාජිතලගේ වගේ නාට්‍ය වේදිකා ගත වුණාට පස්සේ ඒව කවදාකවත් මම හිතන්නේ මිනිසුන්ගේ මනසෙන් ගිලිහිලා යන්නේ නැහැ. ඉතින් ඒ නිසා එවැනි තත්වයක් මම හිතන්නේ අත් වෙලා තියෙන්නේ උන්
ඒ කරන දේ හරියට කරන නිසා ඉතින් ඔබ වැනි නිර්මාණකරුවන් මම හිතන්නේ තවත් තියෙනවා තවත් ඔබට අවස්ථාව තිබෙනවා ජීවිතේ මම හිතන්නේ අපි වැනි ප්‍රේක්ෂකයින් වෙනුවෙන් නිර්මාණය කරන්න ඒකට ශක්තිය ධෛර්ය ලැබෙන්නට කියලා මම ප්‍රාර්ථනා කරනවා අද දවසේදී අපි බොහොම අකමැති ඔබතුමාට මේ වගේ කාලය කැප කරන්න ඉඩ හසර ලබා දෙන එක මොකද වටිනා කාලය ඔබතුමාගේ නමුත් මා විශ්වාස කරන ඔබෙන් තවත් අපේ රටට කලාකරුවන්ට නූතන කලාකරුවන්ට අපේ රටට සේවයක් විය යුතුයි කියලා මම අපේක්ෂා කරනවා ඒ නිසාවෙන් තමයි අපි ආරාධනා කරන්නේ ගන්ධබ්බා රාජ්‍යෙක් මේ නාට්‍ය කෘතිය පිළිබඳවයි අපි අද දවසේදී කතා කළේ ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණි මහතා සමගින් ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පිං අද දවසේ අපි මේ වැඩසටහනට පැමිණියාට බොහොම ස්තුතියි ඔබතුමයන් ඔබතුමියටත් ඒ වගේම දෙන්න ආයතනයටත් ඩයලොග් අද දෙරණ 24 පැය අපගේ නාලිකාවට ඒ කියන්නේ අපි විශාල මේක පවත්වාගෙන යෑම ගැන තාම සන්තෝෂයක් තියෙනවා මොකද පොත්පත් ගැන කතා කරන මේ සාකච්ඡා වාරයක් නිසා හොඳයි ඉතින් අද දවසේ අපි කතා කරන පොත් වැඩසටහනින් සමුගෙන යනවා තවත් දවසකදී හමු වෙමු සුබ දවසක්